සුබ දවසක් ඔයාලා සීලොම දෙනාට අද්වම වලට කියලා දෙන්න යන්නේ ලොකු රහසක්. කේක් කලාව නියලන ප්‍රවීණයෝ නම් ගොඩාක් මේක දන්නවා. නමුත් මම ආදුනිකයන්ට තමා මේ රහසද කියලා දෙන්නේ. මේ ඔයාලා දකින්නේ මම හදපු කේක්. මේ හැම කේක් එකක්ම කවර් කරලා තියෙන්නේ බටර් අයිසින් වලින්. මෙහෙම කොහොමද බටර් අයිසින් එක නීට් එකට කවර් කරන්නේ? ඒක තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. මේ තියෙන හાર્ඩ් බටර් අයිසින් පොඩන්ට් එකෙන් කවර් කරා වගේ කොහොමද මෙහෙම නීට් එකට කවර් කරන්නේ? අද අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මේ ඔයාලා දකින සේරම කේක් මම අතින් හදපුවා. Facebook එකට ගියොත් authentic cake කියන page එකෙන් ඔයාලට මේ හැම කේක් එකක්ම බලා ගන්න පුළුවන්. YouTube channel එකට වඩා Facebook page එක නිතර ළඟ ළඟ update වෙනවා. මම නිතරම photos videos upload කරනවා. තාමත් මගේ Facebook page එකට ගිහිල්ලා ඔයාලා බැලුවේ නැත්නම් ඒක like කරේ නැත්නම් මම description එකේ link එක දානවා ගිහිල්ලා බලන්න. එහෙනම් අද අපි බලමු මොකද්ද මේ කේක් එක neat එකට cover කරගන්න රහස මොකද්ද කියලා. එකටම normal cake එකක් අරගෙන මෙහෙම soft butter icing එක තවර ගන්න ඕන. Butter icing එක අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කර ගන්නවා. Soft butter icing, basic butter icing සහ hard butter icing කියලා. ඒ ගැන මම ඔයාලට වෙනම වීඩියෝයක් කරලා තියෙනවා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මම description එකේ link එක දාන්නම් ගිහිල්ලා බලන්න. එකටම අපි කේක් එකක් icing කරන්න ඉස්සෙල්ලා මේ වගේ soft butter icing එකෙන් මුළු කේක් එකම cover කර ගන්න ඕන. ඒකට අපි කියන්නේ ක්‍රම් කෝට් එක කියලා. කේක් එක නීට් එකට ෆිනිෂ් කරගන්න අනිවාර්යයෙන්ම මේ වගේ ක්‍රම් කෝට් එකක් කේක් එකට අපි එකටම දාගන්න ඕන. ඔයාලා බලනවා ඇති මේ කේක් එක නිකම්ම නිකන් කහපාටයි. මම එකට කිසිම ආහාර වර්ණකයක් පාවිච්චි කරලා නැහැ. ඇත්තටම මං හදන හැම කේක් එකකටම මම කිසිම කියන්නේ ගොඩාක් වෙලාවට ආහාර වර්ණක පාවිච්චි කරනව අඩුයි. ඒ කියන්නේ කලරින් අයිසින් එකට පාවිච්චි කරනව අවශ්‍ය විදිහට. නමුත් මම කේක් එකට ආහාර වර්ණක පාවිච්චි කරන්නෙම නැහැ. කස්ටමර් ඉල්ලුවොත් විතරක් මට රිබන් කේක් එකක් මාබල් කේක් එකක් මේ විදිහට ඕන මෙහෙමයි මට කලරින් දාලා පාට පාට ඕන කියලා කිව්වොත් විතරයි මම කලරින් පාවිච්චි කරන්නේ. මොකද කලරින් කියන්නේ කෘත්‍රිම දෙයක්. ඒක ආහාර වර්ණක තමා. නමුත් සෞඛ්‍යයට එච්චරම සුදුසු නැහැ. ඒවා කෘත්‍රිමව හදපුවා. කෘත්‍රිම රසායන යුතුලා හදපුවා. ඉතින් මම කවදාවත් කේක් එකක් කලරින් දාලා වර්ණ ගන්නව ගන්නේ නැහැ. අයිසින් එකට අවශ්‍ය විදිහට දානවා එපමණයි. ලස්සනට හදන්න ඕන තමා. නමුත් ඒක ආහාරයක්නේ. නිර්මාණයකට ඉස්සෙල්ලා අපි එක හිතන්න නිර්මාණයක් වගේම මේක අපි කෑමට ගන්න දෙයක්. අපේ ආහාරයක්. ඒ නිසා උපරිම සෞඛ්‍ය ආරක්ෂිතව තමා අපි හැම දෙයක්ම කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔයාලා ගෙදර කේක් හදනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා ගෙදර ආයට ඔයාලා වැස විස හිතලා වැඩිපුර දාන්න ඕනේ නෑනේ. ඒ නිසා ඒ වගේ දේවල් උපරිම අඩුවට පාවිච්චි කරනවා නම් හොඳයි. ඒ නිසා කවදාවත් මමගේ කේක් කලරින් දාලා පාට කරන්නේ නැහැ. කස්ටමර් කෙනෙක් ඉල්ලුවොත් විතරයි මට රිබන් කේක් එකක් ඕන මට මෙහෙම ඕන කියලා ඉල්ලුවොත් පාට පාට ඕන කියලා ඉල්ලුවොත් විතරයි මම ආහාර වර්ණක පාවිච්චි කරන්නේ. සොෆ්ට් බටර් අයිසින් එක තවරගෙන ඉවර වෙලා මම මේක ෆ්‍රිජ් එකට ටික වෙලාවක් දාලා ගන්නවා. ඒ කියන්නේ විනාඩි 10ක් පැය කාලක් විතර. මං එහෙම කරන්නේ මම දැන් දෙවෙනි තට්ටුව ගාදි මේක ගල් වෙලා තියෙන මේ බලන්න මම ඇඟිල්ලෙන් අල්ලනවා අතේ ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක හොඳටම ගල් වෙලා තියෙන්නේ. ඉතින් මම දෙවෙනි අයිසින් ලේයර් එක දාද්දි පළවෙනි ලේයර් එකේ තියෙන අයිසින් කේක් කුඩු දෙවෙනි ලේයර් එකට එන්නේ නැහැ. කේක් එකක් නීට් එකට ගන්න තවත් එක රහසක් තමයි ඒක. ඊළඟට හાર્ඩ් බට් අයිසින් එකෙන් මුළු කේක් එකම පැලට් නයිෆ් එකක් පාවිච්චි කරලා මේ විදිහට කවර් කරගන්න. මම මේ කවර් කරගන්නේ හાર્ඩ් බට් අයිසින් එකෙන්. නෝමල් බට් අයිසින් එකේ මතන් බේසික් බට් අයිසින් එකෙන් තමයි අපි නොසල් වලින් කේක් එක හැඩ කරගද්දි පාවිච්චි කරන්නේ. මේ වගේ ෆොන්ඩට් අයිසින් වගේ නීට් එකට කේක් එක කවර් කරගන්න අපි පාවිච්චි කරන්නේ හાર્ඩ් බට් අයිසින් එක. බට් අයිසින් වීඩියෝ එකේ මේ හැම දෙයක්ම මම ඔයාලට කියලා දීලා තියෙනවා මේ ඉස්සෙල්ලා. මුළු කේක් එකම අඩුපාඩු බල බල ඔයාලා කවර් කරගන්න මේ වගේ අයිසින් එකෙන්. ඇත්තම කියනවනේ හાર્ට් එක කවර් කරන්න අමාරුයි. රවුම් කේක් එක ගොඩාක් පහසුයි මේ විදිහට කවර් කරගන්න. පැලට් නයිෆ් එකෙන් පුළුවන් තරම් ඔයාලා නීට් එකට ගන්න. ඊට පස්සේ මම අර රහස් ඔයාලට කියලා දෙනවා මේක නීට් කරගන්නේ කොහොමද කියලා.
टिश्यू वेकिंग मे वगे वेदलती अमतराय से बतकर पिछुंदर बोर्ड के नीट करेंट आवाशन उन इलाटोना लुक हेन्द इला पेलट नाइफ पीरी रेदि कैबेल हेन्दोनवे पेलट नाइफ उड़ मे वे उन वक्र इतकोट मुल पेलट नाइफ रेनम नाट पुलवा लुक उन बाजन मेक गिलगा इट पास मेहम सर्वेटे पिहागन परीस मेहम वटे अड़गने अन्न पेनम नीट के एनवा नवत उन रत्कन उदीन सर्वेटे पिहला इट पास नीट करोन मुल के नीट करे विधि तम දැන් මගේ කේක් එක නීට් ඇති කියලා හිතනකල් ඔයාලා මේ ක්‍රමයේ දිගටම අනුගමනය කරමින් කේක් එක නීට් කරගන්න. හාට් එකට වඩා රවුම් කේක් එක සහ කොටු හැඩේ කේක් ගොඩාක් ලේසි මේ ක්‍රමයට නීට් කරගන්න. अनिवार्यम पिरीसुद रेदि कैबल की पिहलगा वतर पिटिम दाने इतकोट उनवेला वैकिन मम्मी के गुडाक नीट करना मुखद मम्मी मुल के उड़म नवता ऐसी वाले पुंच मोस्तर दाने මේක තමයි කේක් එකක් නීට් එකට අයිසින් කරන රහස මේ තියෙන මම ඉවර කරගත්ත කේක් එක ඉස්ට්‍රෝ වර්ක් එකකින් මුළු කේක් එකම කවර් කරලා තියෙනවා ඉස්ට්‍රෝ වර්ක් එක කියන්නේ මොකක්ද ඒක දාන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා ඒකේ link එකත් මම description එකේ දාන්න උඩ තියෙන බට අයිසින් වලින් හදපු රෝස මල් 104 නොසල් එකෙන් බට අයිසින් රෝස මල් හදන හැටි මම ඔයාලට කියලා දීලා තියෙනවා මීට ඉස්සෙල්ලා एक ही लिंक मैं डिस्क्रिप्शन के दाना के तमिल पाट बोर्ड मैं गे हर नोसल इतनी मे अट वाट पूरा ओणम केक पोटर कवर करवागे नीट फिनी कर गाने तमत मगे चैनल के सब्सक्राइब कर सब्सक्राइब कर बेल आइकन क्लिक करना इतकोट वाले मगे पाड़ा मगन हेर बलान पुलवा ඔයා කේක් ලව කෙනෙක් නම් මේක තමයි හොඳම channel එක කේක් ගැන ඉගෙන ගන්න. අද මම ගිහිල්ලා එන්න සුබ දවසක්.